ප්‍රමිතියෙන් යුතු දේ තෝර ගැනීමත් දියුණුවට අත්‍යවශ්‍යම දෙයක්. විෂන් කියා විශ්ව දැන් කොරෝනා වෛරසයේදී නම් ලෝකේ නොඑක් පරිේශන කරනවා. ඒ පරිේශන වලදී එක විනාශ කළා දාන්න පුළුවන් කියලා බෙහෙතක් හොයා ගන්නවා. ඒ බෙහෙත මුලින්ම දෙන්නේ මීයන්ට එහෙම නැත්නම් සත්තුන්ට තමයි දෙන්නේ. දීලා දැන් ඒක යම් ප්‍රමාණයක ඕකේ වුණාම තුන්වන් ලෝකේ රටවල් වුණා අපේ රටවල් ලෝට එවනවා. ඒ එවන ඖෂධ ගන්න මෙන්න මේ කම්පැනි. ඊළඟට මේ ඖෂධ යවනවා ජාතික රෝහල් වලට. ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති මහාචාර්ය අතිස සිල්වා මහත්මයා. පත්වීම සිද්ධ කරන්නේ වෛද්‍ය රාජිත සේනාරත්න මහත්මයා. මොහු ඖෂධ සමාගමක අයිතිකාරයෙක්. මේ අතිසිල්ලා මහත්තයලගේ කම්පැනි තමයි මේ ඖෂධ ගෙන්නන්නේ මේ රටවල් වලට. ඒ ඖෂධ මේ රටවල් වලට ගෙන්නලා ඒව මේ රටවල් වල මිනිස්සුන්ට දෙන්න පුළුවන්ද කියලා හොඳයිද නරකයිද කියලා පර්යේෂණ කරන්නේ කැලණි විශ්වවිද්‍යාලයේ තියෙන වෛද්‍ය පීඨයේ ඒකකේ. ඒකකෙත් පීඨාධිපති මොහු. එතකොට ඖෂධ ගේන්නෙත් මොහු. ඒක හොඳයිද කියලා බලන්න පර්යේෂණ කරන්නෙත් මොහු. මොහු පර්යේෂණ කළා ශීක්ෂණ රෝහල් වලට යවුවහම අපේ රෝගියෙක් මැරෙනවා නම් අබ්බඝාතයක් වෙනවා නම් වකුගඩුවක් නැති වෙනවා නම් සදාකාලික ඇස්සන්ද වෙනවා නම් ඒ සම්බන්ධව නියාමනය කරන්න තියෙන ආයතනය තමයි ජාතික ඖෂධ නියාමන අධිකාරිය. දැන් ඒකේ සභාපතිත් කවුද? අසිසිල්ල මහත්තයා. පත්වීම අත්හිටවන්න කියලා ව්‍යාජන අධිකරණයේ විසින් අත්හිටවීමක් කළා. හැබැයි ඒ අත්හිටවීම කළා දින කීපයක් ඇතුළත නැවත රාජසේනාත් මහත්මයා අර දීපු පත්වීමනේ අත්හිටෙව්වේ අලුත් පත්වීමකින් ආයිත් මහු සභාපති ධූරයේ පිහිටවනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ පවිත්‍රා මැතිනිය පත් වෙනවා අමාත්‍යතුමිය හැටියට. එතුමියට සදාචාර අයිතියක් තියෙද මේ තනතුරු තවදුරටත් ඉස්සරහට අරයන්. Breaking.lk